සිඳූ කැමැති වෙයිද සෝරත මෙහිම දුක් වේවි දන්වල දන්නේ නැතුව ඉන්නකොට? සිඳූ වෙනකොට සෝරත ලෙඩෙක් වෙලා හිටියෝ සිඳුට කොච්චර නම් දුක හිතේද? සිඳුට එහෙම කරදරයක් කරන්න කාටවත් බෑ සෝරත. ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. සිඳු අපිට හම්බේ නේද අපේ හම්දුරනේ? අනිවාර්යෙන් සිඳු අපිට හම්බ වෙනවා. අපි සිඳු හොයා ගන්න ඕනේ. වැදගත්ම දේ අදිෂ්ඨානය. අදිෂ්ඨානය නැති කරගන්න එපා සෝරත. මාව ඒකොල්ලන්ට දීර හරි කමන්නේ. සිඳුව බේරගන්න අපේ හම්දුරනේ. සිඳු නැතෝ සිඳුගේ අම්මා ගොඩාක් දුකින් ඇත්තේ. සෝරත සරණත් එක්ක යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න ඇත්තේ මාත් එක්ක ලොකු හාමුදුරුත් එක්ක හීම්බබත් එක්ක කතා කරන්න ඇත්තේ සිඳු නැති නිසා කියලා මං දන්නවා. එහෙම තමයි සෝරත. හොඳ යාළුකම කියන්නේ ඒකට. සෝරත ගැන මට ආඩම්බරයි. ආඩම්බරයි? ඔව් සෝරත, ආඩම්බරයි. පුංචි සෝරත ලොකු අයටත් වඩා යාළුකමේ යගේ හැමෝටම කියලා දෙනවා. සිඳු නැති වුණාම සිඳුගේ අම්මට දුකයි වගේම සෝරත නැති වුණාම ලොකු හාමුදුරුවන්ට, මට, හීම් බබාට, යාළුවන්ට, සරණට අපි හැමෝටම ගොඩක් දුකයි. සෝරත ඒ හැමෝමත් එක්ක කතා නොකර ඉන්නකොට ඊටත් වඩා දුකයි. සෝරත හිත හදාගන්න සෝරත. සිඳු අද හෙටම සෝරත ළඟට එනවා. එනවා අම්මයි. ඔන්න එහෙනම් සිඳු එනවා නේද අපේ හාමුදුරනේ? මල්ලි ඉන්නවා කියව මෙතනනේ. ඒකනේ. කො නෑනේ. පොඩක් කොහොම ඉන්නද? එම කිල බලලා එන්න. අනේ තෑන්කියු මිස් ජයවීර, තෑන්කියු සෝ මච්. මම සිඳුගෙන් ගොඩක් දේවල් දැනගත්තා. මො දෙමව්පියන් හැටියට අපි මීටට සැලකිලිමත් වෙන්න ඕනේ ළමයිද? ඔව් මිස් ජයවීර, අපි ඒ වුණාට සැලකිලිමත් නොවුණා නෙවෙයි. හොඳ වෙලාවට මේ දරුවා මට හම්බුනේ. හොඳ වෙලාව කියන්නේ මේක දෙවියෝ අපි දිහා බැලුවා වගේ. Thank you.
සිදුව පාරට ඇරලවල සිදුව වහපව් ගියා. එහෙමද? එතකොට සිදුව කොහෙද ගියේ? කොහෙද ගියේ? ඒක තමයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. කොහොමද සිදුව හොයාගන්නේ? ඒක ඉච්ඡාබියන් නෙවෙයි. පොඩි සාදු. පොඩි සාදුට මතකද සිදුව අන්තිමටම හම්බ වෙච්ච දෙන? හරියටම මතක නෑ. හැබැයි දැක්කොත් අඳුරන. සාන්දරට හරියට හරිද? අපි හෙට උදේම සිදුව හොයාගන්න. සිදුව හොයාගන්න? ඒ කොහොමද? ඔයාලා ඒ අතින් හරිම වාසනාවන්තයි. වාසනාවන්තයි? වාසනාවන්ත වෙන්නේ කොහොමද? ඇයි පොඩි සාදු, ඔයාලට මං වගේ මොලේ තියෙන යාළුවෙක් ඉන්නක ගැන? හරි හරි, ඔයාට පොඩි හරි මොලයක් ඇතිනේ. අපි ඒකේ මේ පාරවත් වැඩක් කරගමු. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. මමයි තරිදු හෙට උදේම ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් එනවා. ඔව් ඇති. කොහමද චුට්ටේ තරිදුයි ඉස්කෝලේ යනවන්නේ? අයියෝ පොඩි සාදු, පොඩි සාදුට තේරෙන්නේ නෑනේ. පොඩි සාදු එරදි, අපි හෙට ඉස්කෝලේ යන්නෙම නෑ. ඉස්කෝලේ යන්නේ නෑ? නෑ. අපි හෙට ඉස්කෝලේ යන්නේ නැතුව සිඳු හොයන්න යනවා. මම තමයි කණ්ඩායමේ නායකයා. නායකයා? එතකොට ඔයා යන්න ඕන තැන දන්නවද? මම දන්නේ. ඒත් පොඩි සාදු දන්නවනේ. පොඩි සාදු අපිට පාර පෙන්නයි. පොඩි සාදු? ඒ වැඩේ හරියන්නේ නැහැ චුට්ටේ. මමයි ලොකු අන්දරෙන්ද කිසිම දෙයක් නොකිය එළියට බහින්න. ඕකනේ පොඩි සාදු, චුට්ටේ මොකක් හරි වැඩක් කරන්න හදද්දිම බාධාව. බාධාවක් නෙවෙයි චුට්ටේ, ඒත් මට එන්න බෑනේ. පොඩි සාදු වෙන්නේ නැද්ද? අනේ පොඩි සාදු, මට එන්න බෑනේ. ඔයාල යන්නත් එපා. ලොකු අය කරන දේවල් අපිට කරන්න බෑනේ. චුට්ටේ ගැන ඕගොල්ලෝ දන්නේ. කවුරු වාවත් නැත. මං සිදුව හොයාගන්න. තරදු, ඔයා එනවද? ඔව්. සමහර වෙලාවට මං එළියට බැස්සහම තාත්තා කියනවා මගේ කකුල් දෙක කඩනවා කියලා. මගේ කකුල් දෙක කැඩුවා මං සිදුව හොයාගන්න යනවා. හරි එහෙනම්. ඕකල්ල කරන්න යන දේ වෙනස් කරන්නේ නැහැනේ. හැබැයි තන හොයාගන්න බැරි වෙලා අතර මං වෙන්න නම් එපා. කමන්නෑ පොඩි සාදු, අපි දෙන්න යන්න. චුට්ටේටෝව ලොකු වැඩ නෙවෙයි. ගියාට කමන්නෑ. හැබැයි ස්කෝල ඇරෙන්න කලින් ඔය දෙන්න එන්න ඕනේ. මට පොරොන්දු වෙන්න. අපි පොරොන්දු වෙනවා පොඩි සාදු. කොහොම හරි අපි ස්කෝල ඇරෙන්න කලින් සිදුවත් එක්කගෙන තමයි එන්නේ. ඊට පස්සේ මේ චුට්ටේ තමයි මේ ගමේ වීරය. වීරය? එතකොට තරිදු? තරිදු තමයි වීරයගේ යාළුවා. ඒක නෙවෙයි චුට්ටේ. ඒක නෙවෙයි තරිඳු. මට වැවගාට යන්න ආසයි. ඉතින් අපි යමුකෝ. මට එන්න බෑ. ලොකු ආම්දුරෝ එන්න දෙනේ ගන්නෑ. හරි, අපි හොරෙන් යමු. වැව බැලුවා ආවා. එහෙම වැඩක් නෑ. ටික වෙලාවක් එතන ඉන්න ඕන. තරිඳු චුට්ටේ වැවට යනවලු. මටත් එන්න කිව්වා. මං බෑ කිව්වා. සෝරට බෑ කිව්වද? එහෙනම් ඉතින් කමක් නැහැ. සාන්දරට අපි ලං වෙලා වැව දිහා බලන් ඉන්නකොට හිතනවනවා කියලා අපේ හාමුදුරුව මට කියලා දුන්නේ. මං ඒක මේ දෙන්නටත් කියලා දුන්නා. ඒක ඇත්ත.
වැවදිහා බලන් හිටියම කැළඹුණු හිත නිවෙනවා. හිතට සනීපයක් දැනෙනවා. ඒකනේ තරුණ මං කිව්වේ. ඔය දෙන්න යන්න. මං සෝරතත් යන්න. ගිහින් වැඩි වෙලා නොඉඳ එන්න. එහෙමයි අපේ හාමුදුරනේ. අපි ඉක්මනට එන්න. ඒ ඔක ගේනවා කො ඉක්මනට මිනිස්සු මේක පේන් කිලර් එක මේක බිව්වම සර්ග වේදනාව ඔක්කොම නැත්තරම නැති වෙයි මටත් එක හිතුණා. එමත්තුමාගේ ටෝන් එකෙන් මට එක ගොඩාක් දැනුණා. සම්පූර්ණ වැරද්ද තමුසලා දෙන්න වියතේ. ඉතින් සරුත් ඉන්න වෙලා වෙනස මේක පැනලා ගියේ. අයිසේ මම රිලැක්ස් එකේ හිටියේ කොල්ලා බලාගෙන තමුසලා දෙන්න හිතන දාලා හිටපු හින්දා. ඉතින් සර් දොර ලොක් කරලා තියද්දි මේක පැනලා ගියේ කොහමද? මේක තම්සෙ තියාගන්න. ඕක තම්සෙගේ ආරක්ෂාවට හොඳයි. ඔය බාණ්ඩෙ මම කලින්ම දීලා තිබුණා නම් තම්සෙගේ කකුල නෙමෙයි කැඩෙන්නේ සිඳුගේ කකුල. එහෙම වුණා නම් සිඳු ඉන්නේ අපිත් එක්ක. බල දෙන්නගෙන පස්සේ බලන්න. දැන් පලයල්ලා. මොකද කරන්නේ මොනව කරන්නත් ඉස්සෙල්ලා මුතුගලගේ කකුල සනීප කරන් ඉඳිමුකෝ එවතුමා කකුල සනීප කරගත්තට පස්සේ උනත් ආයේ මේ වැඩේ කරන්න බැරි වෙයි ඒ මම ඉන්නෝ මංජනායක ඉන්නෝ මුතුගල ඉන්නෝ සිඳු ඉන්නෝ අපි කවුරුත් මැරෙලා නැහැනේ ඉතින් මොකද කරන්න තියෙන බාධා ඒ වුණාට එවතුමා වැඩේ දැන් අවුල්. ආයි සිඳු ලොව මේ වැඩේ කරා. ආයි සිඳු හුස්ම ගන්නවා. සිඳු හුස්ම ගන්නවා කියන්නේ අපි මේ වැඩේ කරනවා.
හරියට ඡන්දදායකයෙකු හුස්ම ගන්නවා කියන්නේ මම මේ ඇමති කමේ ඉන්නවා වගේ තමයි. අපිට මේ වැඩේ හරියටම කරන්න පුළුවන් මුතුගල. ඒකට තුමා. ඔව්. ඡන්දදායකයන්ට පුළුවන් අපිව පරද්දන්න. ඒ වුණත් මම ජාතික ලයිස්ට්වෙන් හරි ඇවිල්ලා ඇමති කමේ ඉන්නවා. මාව පරද්දන්න කාටවත් බැහැ. ඡන්දදායකයෙකු පෙරදුනාට මුතුගල ඇමති ගොල්ලෝ කවදක්වත් පෙරදෙන්නේ නැහැ. තමසි ඉක්මනට හොඳ වෙනවා. ඊට පස්සේ අපි මේ වැඩේ කරනවා. හරි. හරි. මුතුගල තමසිගේ ආචාර්ය මහාචාර්ය පට්ටම් වලින් ලබාගත් දැනුම ඇතුලේ තියාගෙන මම කියන වෙලාවට එළියට දානවා. එතකන් ඉදියට බහින්න එපා. ගේ ඇතුළටම වෙලා ඉන්නවා. අපේ ගෙවල් පැත්තේ ඉන්නත් එපා. මුහු දෙනාන්න ඕන මටනේ. ඒකින්ද මමම යන්නම් මූදගාවට. හැබැයි මංජනායකලා ගෙවල් පැත්තේත් යන්න එපා. ඉක්මනට හොඳ වෙනවා. Jello yogurt Sri Lankawama kirin perata ඓතිහාසික රෝහණ මහා කතරගම දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය පින්බර කතරගම 2017 මල්ලි ඔයාට මේ මිනිස්සාව දැක්කොත් අඳුරගන්න පුළුවන්ද? ඔව්. කොයි වගේ මිනිස්සෙක්?